රටේ ඉදිරිගෙන අපේ හාමුදුරුවන්ට කිසියම් දෙයක් සඳහන් කරන්න. රටට මේ දවස්වල ගැලපුව මැතිවරණ කාලයක් වෙන ඉදිරිපත් වෙන අය හෝ උදව් කරන අය හෝ දේශපාලනයට ගෑවිච්ච අය මෙන්න මේ යෝගයේ තියෙන සුබ කිරණ සහිතය තිබ්බොත් ජීවිතේ අලු ගසා දාලා තමන්ගේ ගමනේ නැගිටින්න පුළුවන්. ඉබ්බාගාති යන්නන් වාලේ අර පිස්සු වැටිලා දුහන්න වගේ දුහන්න ගියොත් වැඩි කාලා වුණත් මැරෙන්න පුළුවන්. මර්මස්ථානේ වැඩි කාලා වේදිකාවක මිය ගි අනි අල්ලු ගසා දාලා බාධක බිඳලා ජයපුට්ටුවට නැග ගන්න පුළුවන් කියන යෝගයක් කියලා කියන්නත් ඕන. තිබතරමට ඔය වෙලා තියෙනවද? අපේ හඳුරු ගාව සාක්ෂි තියෙනවද? සා මේ යන යුද්ධෙදි විශේෂයෙන් ඔය දැන් ඡන්ද ළඟයිනේ, ඒ ඡන්දවලදී කුමකින් කුමක් වෙයිද කි යා දෙක නොරත රත ගැලපෙන්නේ නැහැ. හොර මැර වංචා පාතාල එව්වා මෙවත් එක ගියොත් පිරිමියාගේ කේන්ද්‍රයේ මේක තිබුණොත් කාන්තාවට මරණය වුණත් වෙන්න පුළුවන්. ඔය පොරොන්දම් බැලිලි මුකුත් නැති මේ බටහිර ජාතියනුත් ජීවත් වෙලා. හැබැයි ඇමරිකන් එෆිමරිස් කියලා ලිතක් ගහන්නේ ඇමරිකාවේ. ධනුෂ් ටීවී නරඹන අයට තමන්ගේ කේන්ද්‍රෙත් අරගෙන දැන් අත්දැකීමුත් ඇති සමහර අයට. එක්ක බිරිඳ මැරෙන්න පුළුවන්, එක්ක ස්වාමියා මැරෙන්න පුළුවන්, එක්ක අබ්බඝාත වෙන්න පුළුවන්. එක්ක මේක ගන්න එක නම් මරණයක් ගෙදරට පෙට්ටිය නැතුවගෙනා වගේ වෙන්න. මාරක් වෙලාවට හවසට කියන ජ්‍යොතිර්වේදියා කියන්නේ තවත් ලග්න ටිකක්. හෙට දවසේ කිව්වොත් තවත් ලග්න ටිකක්. ග්‍රහමාරු ටික ගත්තොත් ජ්‍යොතිර්වේදීන් 10ක් 15ක් ගත්තොත් කියන ලග්න ටික විවිධාකාරයි. එකම විෂයක් එකම ජ්‍යොතිර් කියන විෂය තුල මෙහෙම දේවල් වෙන්න පුළුවන්. අපිට එළවලු පාරද්දරණුත් ගන්න පුළුවන්. කොරටුවෙන් කඩා ගන්නත් පුළුවන්. පොලෙන් ගන්නත් පුළුවන්. හොඳ සුපර් මාකට් එකකට ගිහිල්ලා AC අස්සේ දාලා පිරිසිදුව තියෙන එකත් ගන්න පුළුවන්. ගණනේ පොඩි වෙනසක් වෙන්න පුළුවන් නේ. ගණන් වෙනස්. හැබැයි එකම ක්වොලිටි නෙමෙයි. මේ බෞද්ධ පොරොන්දම් සම ශ්‍රද්ධා. ශ්‍රද්ධාවෙන් සමාන වෙන්න ඕනේ. මේ කියන ප්‍රධාන පිලර්ස් හතර බිල්ඩින් එකක් වුණත් දරන් ඉන්න ප්‍රධාන කණු හතර දෙවඟනක් දෙවඟන ප්‍රේතෙක් එක ජීවත් වෙනවා. ගණිපැත්ත වෙනවා දේවතාවෙක් ප්‍රේතියක් එක ජීවත් වෙනවා. දිව්‍ය විමානයක් කරගන්න නම් ගෙදර සුර විමනක් කරගන්න නම් ඇත්තටම සම සීල සම සද්ධා සම ඡාග සම පඤ්ඤා ගැලපුණා නම් කේන්ද්‍ර නොබැලුවාට කමක් නැහැ. සිතින් වැටෙන්න අනේ අපෝ බෑ හරියන්නේ නැහැ විවාහ කැඩෙනවා කියලා කියන්නේ නෙමෙයි. ආ මම වඩා වඩා ශක්තිමත් වෙන්න ඕන. ඉස්සරහා ලොකු ලිඳක් නම් ලොකු ගඟක් නම් ඔයක් නම් ඒක පණින ජවය ගන්න එපාය. ඒ ජවය වෙන කොහිමත් ගන්න බෑ. ඒක කුසලයෙන් මරණයෙන් ඉතා ඉක්මනින් ජීවිතය අවසන් කරන්න වෙන බවට මේක එක්තරා සලකුණ සංඥාවක්. ධනුෂ් ලොක් SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත් දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතුවේ. මෙම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුවේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ් ලොක් SL YouTube නාලිකාව වග කියනු නොලැබේ. අසරාපේ හඳුරන්නේ රොසතා. අයිබෝන් ධනුෂ් ලොක්ස් බලන හැමෝටම අද දවසේදීත් අපි අපේ ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ජීවිතේ වැදගත් වන කරුණු කාරණා විශේෂයෙන්ම බොහෝ කරුණු කාරණා තියෙන අපේ හඳුරුත් එක්ක සාකච්ඡා කරන්න දහම මූලික කරගෙන අදෘශ්‍යමාන බලවේගත් එක්ක ඒත් එක්කම මේ ජ්‍යොතිර්වේදය මේ ආදී වශයෙන් ගත්තම බොහෝ කරුණු කාරණා තියෙන හින්දා ඔන්න අද දවසේදීත් අපි සූදානම් අපේ ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කරන්න ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත විෂය පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත ආචාර්ය විචිත්‍ර ධර්මකථික ඇත්කඳුරේ සුමන සාර ස්වාමීන් වහන්සේ උන්වහන්සේ සමඟ තමයි අද දවසේදී සාකච්ඡා කරන්නේ. අපේ අඳුරේ විශේෂයෙන්ම සාකච්ඡා කරන්න හිතන දැන් මේ ජ්‍යොතිෂ්‍ය පිළිබඳව විවිධ සාකච්ඡා ඇසෙනවා, විවිධ දේවල් පිළිබඳව සාකච්ඡා කරනවා. හැබැයි සමහරක් වෙලාවට සමාජයේ ජ්‍යොතිෂ්‍ය මූලික තැන දෙනවා නොඑක් මංගල කාරණා වලට, විශේෂයෙන්ම විවාහ වගේ දේවල් වලට. පොරොන්දම් බලනවා, නැකත් බලනවා, මේ හැමදේම බල්ලත් සමහරක් වෙලාවට විසිරෙනවා වගේත් වෙනවා. මංගලේ එහෙම නැත්නම් මේ විවාහයේ දෙදරා යන තැනුත් තියෙනවා. අපේ අඳුරේ අපි ගත්තර පස්සේ
පස්සේ මේ විවාහය කියන දේ තුළ ජෝතිෂයෙන් ඇත්තරම් බලපෑම් ඇති කරන්න පුළුවන්ද? නැත්නම් දෙදෙනෙක්ගේ සම්බන්ධතාවයකට, දෙදෙනෙක්ගේ ජීවිතයකට ජෝතිෂය තුළ එක එක ග්‍රහයන්ට ඇවිල්ලා මැදිහත් වෙලා බලපෑම් ඇති කරන්න පුළුවන්ද අපේ හාමුදුරනේ? සවන් දෙන සෑම දෙනාටම තෙරුවන් සරණයි. ධනුෂ්මත් ග්‍රහණ කාරණයක් එක්ක විවාහයට විවිධ ග්‍රහයන්ට බලපෑම් කරන්න පුළුවන්ද කියලා කාරණය, ඒක ඇත්තටම මහා පෘතුල මාතෘකාවක්. එනිසා මම කල්පනා කරනවා ශනි මංගල දෝෂය, කියන්නේ ඔක්කොම ග්‍රහයෝ ගත්තේ නැති වුණාට සෙනසුරු සහ කුජ එකතු වෙලා හදන යෝගයක් දෝෂයක් තියෙනවා. ඒකට කියන්නේ ශනි මංගල දෝෂය කියලා. ශනි කියන්නේ සෙනසුරු, මංගල කියන්නේ කුජට, අඟහරුට කියලා නමක්. එතකොට මේ දෙන්න එකහ වුණාම හරි හරි දේවල් තමයි කරන්නේ. විවාහයට නම් ඒ තරම් ගුණදායක නැහැ. ගොඩක් පත්තරවල වුණත් කියනවනේ මේ ධනුෂ් මහත්තයෝ, අපි මේ අහවල් අය, අහවල් පලාති, දුවට මෙච්චර තියෙනවා, මඩින් මෙච්චරයි, ගොඩින් මෙච්චරයි, වාහනේ කුද්දෙනවා දෑවැද්ද, මේ අවුස්ස මෙච්චරයි, මේ බොහොම සුරූපී දියණියක් ඔක්කොම තියෙනවා. ඒ වුණාට කවුරුවත් එන්න එපා. ශනි මංගල දෝෂය තිබේ නම්, එහෙනම් කුජ ශනි යෝගය තියෙනවා නම් පමණක් මේ ගැන සැලකිල්ලක් දක්වන්න කතා කරන්න නැත්තම් එපා කියලා. ඒ කියන්නේ සමාජයේ ඉන්න මිනිසුන්ගේ ජන විඥානය තුළ තියෙනවා දුවට කුජ ශනි යෝගය තියෙනවා, කුජ ශනි නැති කෙනෙක් විවාහ වුණොත් කාට හරි කරදරයක් වෙන්න පුළුවන් කියලා. එතකොට විවාහය එහෙම කරදරයක් වුණොත් ගොඩක් දුවන්නේ නැහැ. යා දෙක නොරත රත ගැලපෙන්නේ නැහැ. ඒ විවාහය රෝසමල් යහනාවක් හෝ එහෙම ගමනක් නෙමෙයි. ගල් උල් මුල් උඩින් යන හැල හැප්පිලි සම්බාධක කරදර තාප පශ්චාත්තාප මහා ගොන්නක් එක්ක, මහා දුක් කන්දක් එක්ක ඒ ජීවිතේ යන්න වෙනවා. ඒක ඍෂිනියමය, ඒක සහ අද්දුටු ප්‍රතිඵල. ඒක බොහෝ ජ්‍යොතිර්වේදින්ගේ යමක් කමක් ඉගෙන ගත්ත අයගේ දැනීම වෙන්න ඕන, අපි දන්නවා වගේම. ඒ නිසා අපි කැමති අද ශනි මංගල දෝෂයේ හෙවත් කුජයි ශනි එකතු වෙලා විවාහයට බලපෑමක් කරනවද නැද්ද කියන කාරණේ කතා කරන්න මම හිතනවා ඔබතුමා කැමති වෙයි. එහෙමයි අපේ හැමෝම. මොකද විශේෂයෙන්ම දැන් අපේ හැමෝම අර කිව්වා වගේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඕවා ඇවිල්ලා බය කරන්න කියන දේවල්. එහෙම නැත්නම් මේ ඔය කියන ධර්මයට ඕවා වෙලා තියෙනවද? අපේ හැමෝම ගාව සාක්ෂි තියෙනවද? මේ ආදී වශයෙන් ප්‍රශ්න එන්න පුළුවන් අපේ හැමෝටනේ. ඒක තමයි. ඇත්තටම බලන්න ඔබතුමාමත් බලන්නකෝ, එහෙම මේ ප්‍රශ්නේ අහන්න ගොඩක් හැටි ඉඩ තියෙනවා. කියන අපේ පොරොන්දම් බැලුව 90%කට කිට්ටුව ගැලපුණා. ඒ වුණාට හාමුදුරුවනේ මේ විවාහ වෙලා මාස 6ක් ගියේ නෑ, දෙන්නට මේ එක ගෙදර ඉන්න බැරි වුණානේ, එක යහනක ඉන්න බැරි වුණානේ කියලා ඔහොම කියනවා. අපේ තව වෙලාවක තව දෙයක් කියනවා, ඔය පොරොන්දම් බැලිලි මුකුත් නැති මේ බටහිර ජාතියනු ජීවත් වෙලා ලස්සන්ට ඉන්නවා. එහෙමත් කියනවා ලංකාවේ විතරද ඔය ඔක්කොම අපල නැත්තම් පොරොන්දම් ගැලපිලි මේ සියල්ලම. එහෙමත් අහනවා. හැබැයි ඒ අහන්නේ සමහර අය මේ ජ්‍යොතිෂය ලාංකික ස්වරූපයෙන්, ආසියානු ස්වරූපයෙන් මේ පැතිවල ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඇමරිකන් එෆිමරිස් කියලා ලිතක් ගහන්නේ ඇමරිකාවේ. ඒ ලේත සති දෙක තුනක් යන්නේ ඉස්සලා උණු කෙවුම් වගේ විකිනවා. ඈ ඒ කට්ටියත් ඒ නිසා ඒ රටෙන් රටට, දේශෙන් දේශයට ආවේනික යමක් සොයා බලන ක්‍රමවේදයක් තියෙනවා. ඒක සමහරට පොරොන්දම් මේ අපි කියන නමින්ම නොවෙන්න පුළුවන්, වචන වෙනස් වෙන්න පුළුවන්, ක්‍රමවේද වෙනස් වෙන්න පුළුවන්. නමුත් අද ජ්‍යොතිෂය නැතුව තමේ නාසා ආයතනින් ග්‍රහලෝකයකට යානාවක්වත් යවන්නේ නැහැ. නැකත බල්ලා සුබ වේලා බල්ලා හෝරා බලලා කාල හෝරා බලලා මේ ශුද්ධ වේලා බලලා තමයි මාරින්නේ. ඒ නිසා මේ ශාස්ත්‍රය ඍෂි ශාස්ත්‍රය, අනාදිමත් කාලයක ඉඳලා එන එක. ඒ නිසා හාහා පුරා කියලා ජීවිතයකට දෙවන ජීවිතේ විවාහය කියන්නේ. විශේෂයෙන් අපි විවාහය සම්බන්ධ කළ තමයි මේ ශනි මංගල දෝෂයේ කතා කරන්නේ. ඒ ගමනට දෙවනි උපතට ආවට ගියාට යනවට වඩා සුබ වේලාවක් තෝරගෙන, සුබ නැකත් ගලපාගෙන, මේ වගේ දෝෂ වලට ප්‍රතිකාර සහිතව
අවධානමේ යන්න ඇතුව හොඳ සූදානමක ගමන යනවනං ඒක මහිතන්නේ හොඳයි කියලා. එහෙම ගත්තා ඔබතුම අහපු කාරණය. සමහර අය අපේ රටෙත් නැකත් නැතුව ගැලපීම් නැතුව පොරොන්දම් බැලීමකින් තොරව ගමන් කරනවා. ගිහිල්ලා මේ විවාහ හොඳ ජීවිතයක් ගත කරනවා කියලා කියනවා. ඒකෙත් ඇත්තක් තියෙනවා. බලන්නේ නැතුව ගියාට ඉබේ ගැලපිලා. එහෙමයි. එකක අදහස් කරන්නේ නැහනේ එහෙම ගලපන් නැති අය ඔක්කොම හොඳයි කියලා. එක්කෙනෙක් දෙන්නේ හොඳ වුණාම කියලා අපි නම් බැලුවේ නැහැ හරිය. ඒකයි ඔටෝ ගැලපිලා. හැබැයි ඉතින් ඔටෝ ගැලපෙනකන් නැතුව හරියටම ගලපගෙන ගියොත් හොඳයි. මේ මේක ඇත්තක් තියෙනවා. ගොඩක් අය අපේ ලංකාවේ කියන්නේ පොරොන්දම් බලනවා කියලා. පොරොන්දම කියන්නේ මේ එකම නැකතක තියෙන කාරණා 20ක් නේද? ගාෂ්ඨකූට කිව්වත් මේ දස පොරොන්දම් කිව්වත් 11 පොරොන්දම් කිව්වත් 20 පොරොන්දම් කිව්වත් මේ එකම නැකත මුල් කරගෙන බැලුවා. ඒක හරියන්නේ නැහැ. හැබැයි මේ අපි කතා කරන ශනි මංගල දෝෂය ඇත්තටම වහාම මේ ඒ සම්බන්ධයෙන් සොයා බලා පරීක්ෂා කොට මේ දෝෂයේ තියෙනම් යෝගයේ තිබෙන්නම් විවාහ වෙන්න ඕන. මේකේ ප්‍රතිඵලය පිරිමියාගේ කේන්ද්‍රයේ මේක තිබුණොත් කාන්තාවට මරණය වුණත් වෙන්න පුළුවන්. ඉතින් විවාහ වෙන්නේ කාලය සතුටින් ඉන්නේ මාරේ බාර ගන්න නෙමෙයිනේ. සමහර ඉතින් මිනිස්සු මාරයා වගේ තමයි බාරගත්තට පස්සේ. මේක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ පිරිමියාගේ කේන්ද්‍රයේ මේ කියන ශනි මංගල දෝෂයේ තිබෙන්නම් ඇත්තට මේක කාන්තාවට මරණය හෝ මහා විපත්ති කරදර බාධක ඒ තියෙන තැනේ බලය අනු වෙන්න පුළුවන්. ඒක ස්වාමි දියණියගේ කාන්තාවගේ පැත්තෙන් මනාලියගේ පැත්තෙන් තිබේ නම් පිරිමියාගේ ජීවිතේ හානි වෙන්න උනත් පුළුවන්. ඒක ස්වභාවය එහෙමයි. ඉතින් මේක යෙදෙන්නේ කොහොමද කියලා කිව්වොත් මම හිතන්නේ ධනුෂ් ටීවි නරඹන අයට තමන්ගේ කේන්ද්‍රයත් අරගෙන දැන් අත්දැකීමුත් ඇති සමහර අයට ඕ යන්න ඉන්න කට්ටිය දිහාට හරි මේක බය වෙන්න නෙමෙයි పూర్ව විමර්ශනයක් හැටියට පරීක්ෂාවක් හැටියට බලන්න පුළුවන්. කුජයි ශනි එකතන ඕනම කොටුවක තියෙනවා නම් ලේසියෙන් බලා ගන්න පුළුවන් කුජ ශනි යෝගයේ තියෙනවා කියලා. අපේ අම්ද විශේෂයෙන්ම දැන් මේ වැඩසටහන බලන්න ඔන්න ඔබ ඔබේ ජන්ම පත්‍රය අතර ගත්තනම් පැහැදිලි නේද අපේ අම්ද? අනිවාර්යෙන් දුහල ගිහිල්ලා මේක නවත්තලා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. කුජයි ශනි එක කොටුවක තියෙනවා මම මේ කියන කාරණේ සමහර නොනලා මේ වෙනකොටත් අත්දැකලා ඇති. තමන්ට කලින් අනේ ජීවත් වෙන්න හිටිය මහත්තයා මේ අවුරුද්දකට කලින් මිය ගියානේ, අවුරුදු දෙකකට කලින් මිය ගියානේ කියලා මේකම නියඳියක් හැරෙට දැන් මේ දැන් පරීක්ෂා කරලා බලන්න පුළුවන් නම් වඩා වටිනවා. ඒක එතකොට බොරු දැත්තද කියලා තමන්ට තේරෙන්න පුළුවන්. මොකද යමක් අපි දැන් විද්‍යාත්මක කාරණා වුණා කාලයක් නිරීක්ෂණය කිරීම, පරීක්ෂා කිරීම, නිගමනයන්ට පැමිණි. ඉතින් මේකත් විද්‍යාත්මකයි. මේක මේ එක දවසකින් දෙහින් කියන එකක් නෙමෙයි. ඍෂිවරු කියන දේ අපිද පරීක්ෂා කොට තවට එකකින් මම දෙන්නම් උදාහරණයක්ම අද්දක කියන කාරණයක් නිසා මේ පරිස්සම් වෙන්නයි මේ කාරණා කියන්නේ. බිය වෙන්න නෙමෙයි. ඇත්තටම විවාහ පරීක්ෂාවක් කියලා කියන්නේ අර පොරොන්දම් ටික බලන එකක් නෙමෙයි. ඊට එහා ගිය සිත ගැන බලන්න ඕන දෙන්නගේ නේ. පොරොන්දම් ගැලපුණාට සිත චන්ද්‍රයා මුල් කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ මේ අයගේ ධන ශක්තිය ගැලපෙනවද ඒවා බලන්න ඕන. ඥාන ශක්තිය බලන්න පුළුවන් ගුරුවරේ වගේ ග්‍රහයෙක්ගේ. ඒ වගේම විශ්වාසවන්තභාවය මේවා බලන්න ඕන. ඊළඟට බුදුදහමට අනුව නම් සම සීල, සම සද්ධා, සම ඡාග, සම පඤ්ඤා ප්‍රඥාවෙන් සමාන නැත්තම් ඒත් යාදක නොරතරත. ඡාග පරිත්‍යාග වුණි. එක්කෙනෙක් කියනවා අපි පින්කමක් කරමු, අර පාසලට ගිහිල්ලා අර දරුවන්ට අපි උදව්වක් කරමු, අපිට සල්ලි තියෙනවනි. ඔන්න මහත් එහෙම කිරුණ ඕන කිරු ආපෝ එහෙම කරන්න එපා, අපි ආරක්ෂා කරලා තියාගන්න ඕන. එතකොට සමාන අදහස් නැහැ නේද? ගැළපෙන්නේ සම සීල, සම ඡාග, සීලෙන් සමාන වෙනවා සම සීල. නැත්තම් ඒ විවාහ ජීවිතේ හරියන්නේ නැහැ. එතකොට මේ බෞද්ධ පොරොන්දම් සම ශ්‍රද්ධා, ශ්‍රද්ධාවෙන් සමාන වෙන්න ඕනේ. මේ කියන ප්‍රධාන පිලර්ස් හතර බිල්ඩින් එකක් උනත් දරන් ඉන්න ප්‍රධාන කණු හතර දුර්වල නම් අර පොරොන්දම් 10 පාරක් 190ක් ගැලපෙව්වත් වැඩක් නැහැ. ඒක තමයි කියන්නේ පොරොන්දනොත් බැලුවා ඒ උනාට මාස 6ක් දිව්වේ නැහැ ඒ ජීවිතේ කියලා කියන සමහර අය. දැක්කනේ. එනිසා දක්ෂ
නුවණැති ජෝතිර්වේදී එයා පොරොන්දන් විතරක් බලලා නතර වෙන්නේ නැකත් දෙක විතරක් ගලපලා නතර වෙන්නේ නැහැ. එතනින් එහාට ගිය බුදුදහම කියවෙන කාරණා මෙහි කියවෙන කාරණා විශේෂයෙන් මේ ශනි මංගල දෝෂේ වගේ දේවල් බලනවා. විවාහය සම්බන්ධයෙන් විතරක් නෙමෙයි මේ වගේ අසුභ යෝග කීපයක් තියෙනවා. ශනි මංගල දෝෂේ දැසේ කුජගින් විතරක් බලන වෛදව්‍ය දෝෂේ අඟහරු දෝෂේ කියලා කියනවා. පාප කර්තරී වීමේ දෝෂේ කේමද්‍රුම දෝෂේ ඒ වගේම බහුවිවාහ යෝග හතර කේන්ද්‍රේ පාළු වීම කාලසර්ප යෝගේ ශකට දෝෂේ නැගේ කාරණා රාශියක් ජීවිතයට මෙහාට හොල්ලන්න පුළුවන්. ඒ කාරණා බලන්න ඕන විවාහයේදී වගේම ජීවිතයේ ශක්තිය මැන බලා ගන්න. අපි කියන්නේ සමහර අයට ජීවත් වෙන්න විවාහයෙන් පස්සේ දෙවඟන ප්‍රේතෙක් එක්ක ජීවත් වෙනවා කියන්නේ. ඒක අනිත් පැත්ත වෙනවා දේවතාවෙක් ප්‍රේතියක් එක්ක ජීවත් වෙනවා. තව සමහර අයට විවාහ ජීවිතයේ හරියට ප්‍රේතියක් ප්‍රේතයෙක් එක්කම ජීවත් වෙනවා වගේ තව සමහර අය දේවතාවෙක් දෙවඟනක් එක්ක ජීවත් වෙනවා වගේ. දේවතාවෙක් දෙවඟනක් වගේ ජීවත් වෙන්න නම් දිව්‍ය විමානයක් කරගන්න නම් ගෙදර සුර විමනක් කරගන්න නම් ඇත්තටම සමසීල සමසද්ධා සමචාග සමපඤ්ඤා ගැලපුණා නම් කේන්ද්‍ර නොබැලුවාට කමක් නැහැ. එහෙමනම් අපේ හාමුදුරනේ මේ පැත්තෙන් දෝෂ දෙනවා නම් බුදුදහම පැත්තෙන් මොනාද මේවට තියෙන විසඳුම් කියලා ධර්මයේ පැත්තෙන් විසඳුම් කියලා අපේ හාමුදුරෝ පිළිතුරු ලබා දුන්නා. ඒ පිළිබඳව තව විස්තරයක් ලබා දෙමු අපේ හාමුදුරුවෝ. ඇත්තටම මේ කාරණා හතරට ඒ බෞද්ධ පොරොන්දන් හතරට මේ ඔක්කොම ගැලපෙනවා. ඒ හතර ගැලපුණා නම් මේවා බලන්න ඕනෙම නැහැ. වැඩේ තියෙන්නේ ඒව ගලපන්නේ නැහැ, අරව ගලපන්නේ නැහැ. ඔක්කොම ටික 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 අච්චාරු වගේ කරනවා. ඒ නිසා අපිට යම් කිසි කෙනෙක්ගේ උදව්වක්, දන්න කෙනෙක්ගේ උදව්වක්, නිරීක්ෂණ, නිගමන, පරීක්ෂා, තීන්දුව, තීරණ අවශ්‍ය කරනවා. අර something is better than nothing කියනෝනේ මොනවාවත්ම නැතුවට වඩා මොනවාම හරි තියෙන එක හොඳයිනේ. ඒ නිසා ඔහේ අඳුරේ අතපත ගාගෙන ඔහේ යන්නම් වාලියන්නේ නැතුව යම් පරීක්ෂාවකින් වැඩක් කළොත් ඒක හොඳ ඇතුළ හිතට හරි ගන්නවනේ. මෙතන තියෙනවා හෙලක්, අපි ගැම්ම අරගෙන පනින්න ඕන. මෙතන තියෙනවා නිකන් පල්ලම, අපිට ප්‍රීවේ යන්න පුළුවන්. එතකොට නිකන් හැමෝගෙම සිත් එක තැනකට, දෙන්නගම සිත් එක තැනකට ගන්න පුළුවන් ගමනක් තියෙනවා. එතකොට නරක නම් මොකද කළ යුත්තේ? ඔබතුමා අපිට ඉතරි කෑල්ල. යස්ස පාපං කතං කම්මං කුසලේන පිතියතේ සෝයි මං ලෝකං පබාසිතී අබ්බාමුත්තෝ චන්තිමා. කරන ලද පාපේ හොඳ කුසල කර්මයකින් වහන්න පුළුවන්. ඒ වගේ මේ නරක යෝග පිහිටන්නේ සාංශාරික අකුසල දෝෂ වෙන්න පුළුවන්. ඒ නිසා මේක දැක්කහම සිතින් වැටෙන්න අනේ අපෝ බෑ හරියන්නේ නැහැ විවාහ කැඩෙනවා කියලා කියන්න නෙමෙයි. මම වඩා ශක්තිමත් වෙන්න ඕන. ඉස්සරහා ලොකු ලිඳක් නම්, ලොකු ගඟක් නම්, ඔයක් නම් ඒක පණින ජවය ගන්න එපාය. ඒ ජවය වෙන කොහිමත් ගන්න බෑ. ඒක කුසලයෙන්, බලයෙන්, සිත හැදීමෙන්, භාවනාවෙන්, පිරිතෙන් ඔන්න ගන්න පුළුවන්. හොඳ වැඩ කිරීමෙන් උපයාගත යුතු, ඈන් කරගත යුතු කාරණාවක්. එහෙම ගත්තාම පින්කම් නොකරන මනුස්සයත් විවාහ ජීවිතයට හරි වෙන ප්‍රශ්නයක් හරි තියෙනවා නම් පින්කම් කරාල්. එතකොට තමන්ට ජීවිතයට මහා කුසලයක් එකතු කරගත්තාම ලොකු ශක්තියක් එකතු කරගන්න වාග්ය ලැබෙනවා. තව මේකදී කිව්වේ නැහැ ධනුෂ් මහත්තයෝ, මේ යෝගයේ එකතැනක කුජය ශනී තිබ්බොත් කේන්දර ගන්න කිව්වනේ. එතකොට බලා ගන්න පුළුවන් එකම කොටුවක කුජයි ශනි කූෂහ තාලුජ ශයන්න. ශයින් තුනක් තියෙනවනේ අපේ සිංහල භාෂා. තාලුජ ශයන්න, මූර්දන්න ශයන්න, අපි කියන පයන්න වගේ කියලා. අර ගයන්න වගේ එක තමයි තාලුජ ශයන්න. සාමාන්‍යයකට අපි කියන දාන්තජ ශයන්න. ශයින් තුනයි. ඒ ශයින් තුනෙන් ගයන්න වගේ එක හෙවත් තාලුජ ශයන්න සහ කුයන්න එකම තැන තියෙනවා නම් කුජ ශනි මේ යෝගයේ තියෙනවා. ශනි මංගල කිව්වෙත් ඒකයි. ශනි කියන්නේ සෙනසුරු, මංගල කිව්වේ කුජ. එතකොට විවාහයට කරදරය, ජීවිතේ යන්න බෑ, ආයු හීන කරන, ධනයත් නැසන, සතුට නැසන, යාදක නොරතරත කරන එකක් වෙනවා. එක පැත්තක විතරක් තියෙනවා. එක්ක බිරිඳ මැරෙන්න පුළුවන්, එක්ක ස්වාමියා මැරෙන්න පුළුවන්, එක්ක අබ්බගත වෙන්න පුළුවන්, එක්ක හම්බ වෙන දරුවන් අංග විකල වගේ අය වෙන්න පුළුවන්. එක නිසා එක බලන්න ඕන. මේක යෙදෙන්නේ
අර කෙලින්ම එක තැන ඉඳලා එක අපි කාටත් බලාගන්න පුළුවන්. ඊට අමතරව තවත් ටිකක් මේක ගැඹුරට ගියොත් කුජට සෙනසුරු හතෙන් හත මූණට මූණ ඉඳලා තෙදෙන්න පුළුවන්. එකේ හිටි ඔච්චානි හතේ කුජන අන්න මූණට මූණ ඉරක් ගැහුවා වගේ පේන. ඒක සත්තම දෘෂ්ටිය. ඒකත් මේ යෝගය නිර්මාණය කරනවා. ඊළඟට කුජ ග්‍රහය ඉන්න තැනින් හතර හත අටේ සෙනසුරු ගිහිල්ලා ඉන්නවනම් මේ කොටු 12 ඉන්න තැන ඉඳලා ගණන් කරනකොට කුජ හිටියොත් එකේ කියන්නකෝ. එතෙන්දර හතර හත අට කොටු වල සෙනසුරු ඉන්නවනම් ආපහු මේ ශනි මංගල යෝගයේ ඉතරවා. අනිත් පැත්තට මේ ශනි ඉන්න තැනින් කුජ එහෙම ගත්තොත් එහෙම 3, 7, 10 ශනි ඉන්න තැනින් ගණන් කරන 3ක් කොටු කුජ ඉන්නවා ශනි මංගල දෝෂයේ දෙනවා. ඊළඟට ශනි ඉන්න තැනින් 7ක් ගණන් කරාම අන්න ආපහු ඉන්නව නම් ආයි මේකේ දිලා. ශනි ඉන්න තැනින් 10ක් ගිය තැනත් කුජ ඉන්නව නම් ආපහු ශනි මංගල යෝගී. ඉතින් මේකේ යෙදෙන ගොඩක් ක්‍රමවේද තියෙනවා. ගැඹුරෙන් ගැඹුරට යනකොට මම මේ ටිකක් මතක් කළේ. මේක තිබුණොත් ප්‍රතිඵලයේ එක්කෙනෙක්ගේ තිබුණොත් විතරක් අනිත් කෙනාට හානි කරයි. ඒ පැත්තේ තිබුණොත් මේ පැත්තට හානි කරයි. හැබැයි විසෙන් විසනසන්න වගේ දෙකේම මේක තිබුණොත් අර කහවරයි තාම බලගතු යෝගයක් හැටියට ඉස්සරහට යන්න භාග්‍යය ලැබෙනවා. සමහරක් වෙලාවට මරණය ගෙන දෙන යෝග ප්‍රබල යෝග කරගන්න පුළුවන් විදිහ තියෙනවා නේද අපේ හැමතුරුනේ. හැබැයි අපේ හැමතුරුකම මම හිතන්නේ සාක්ෂි ඇති. දැන් මේවා සමහරක් වෙලාවට කෙනෙක්ට පිළිගන්න බැරි වෙයි. යෝව ඇවිල්ලා අර අපි කලනුත් කිව්වා වගේ මේ බය කරන්නද කියන්නේ, නැත්තම් මේවා නිකන් මේ හිතලුද, මේවා නිකන් මේ මොනවාද කියලා හිතෙන්න පුළුවන්. සාක්ෂියක් එක්කම අපේ හැමතුර ඇත්තටම මෙහි තියෙන දරුණුකම, ජීවිතේට තියෙන හානිය, නැත්තම් මරණයත් එක්ක මේ කියන්නේ යෝගේ කොයි ආකාරයෙන්ද ගැටගහලා තියෙන්නේ කියලා අපි ඉදිරිපත් කරමුකෝ අපේ හාමුදුරුවෝ. මං හිතුවා ඔය වගේ යෝගයක් ගැන කතා කරනකොට ධනුෂ් මහත්තයා එහෙම මෙහෙන් පීර පීර අහන නිසා මේක අහවි කියලා උදාහරණයක් හරි කියන්න කියලා. ඒ නිසා මට හිතුණා මේ ළඟදිම අත්දැක්ක කේන්ද්‍ර පිටපතක් ධනුෂ් ටීවී නරඹනායට සමීප රූපයකින්ම පෙන්නුම් කරන්න. ඉතින් මේකට අනුව ධනුෂ් මහත්තයෝ මේක බැලූ බැල්මටම මිතුන ලග්න කේන්දරයක්. මේක බැලූ බැල්මටම පේනවා කුජ සහ ශනි හතේ. කුජ සහ ශනි බොහොම ලස්සන, හොඳට කතා කරන්න පුළුවන්. ඒ වගේම හොඳ තමන්ගේ කියලා කලිනුත් ව්‍යාපාරයක් කරපු කෙනෙක්. හැබැයි ඊළඟ විවාහ වුණත් ඒ වගේම පවුලකට මට මතක විදිහට යාන වාහන පවා ඒ මහත්තයා වෙළඳාම් කරන කෙනෙක්. ඒ මහත්මයා හැබැයි මේ කේන්දරේ නෝනගේ කේන්දරේ. මොකද වුනේ මේක අපට ආවේ ටිකක් පස්සේ, සිද්ධියකින් පස්සේ. ඒ මහත්තයාගේ පැත්තේ අය මේ කේන්දරේ ගෙනලා දුන්න අපේ හාමුදුරුවනේ මුකුත් නොකිය. අපේ හාමුදුරුවනේ මේ කේන්දරේ ගැන මොකද හිතන්නේ? අර මැරිච්ච පුතාගේ කේන්දරෙත් ගෙනලා දුන්නා. ඒක වෙන මුකුත් කතා කරේ නෑ. හැබැයි මං කිව්වා මොකද විවාහ වෙන්නද යන්නේ මේ දෙක? නැහැ හාමුදුරුවනේ, මේ මොකක් හරි විවාහයක් තිබුණා කියමුකෝ, මේක යයිද ඉදිරියට මොකද වෙන්නේ කියලා ඇහුවා. පස්සේ මම බලලා කිව්වේ මේකේ හැබැයි මහා දරුණු යෝගයක් නම් තියෙනවා. ඒ වගේම ජීවිතයේ ශක්තිය ගන්න පුළුවන් මේකේ. දැන් බුධ ග්‍රහය මිතුන ලග්නේ, මිතුන කටක සිංහ කන්නි උච්චයි, ලග්නාධිපති බලවත් මේ තනත්තියගේ නොනයි කේන්දරේනේ. 10 සිකුරු බලනයිට පේනවා, 10 සිකුරු. එතකොට එතන මිතුන කටක සිංහ කන්නි තුලා වෘච්චික ධනු මකර කුම්භ මීන. මීන කිව්වහම සිකුරු මහා බලවත්, සිකුරුගේ බලවත් තැන. එතකොට උච්චයි. එහෙනම් මෙයා ලේසි පාසු කෙනෙන්නේ ලොකු ගමනක් යන්න ඕන. එතකොට මෙහෙම කියනකොට මාර කිව්වා ඇත්ත හාමුදුරනේ, මෙයාත් මේ ලොකු තැනක් මේ හොටල් එකකට වඩා එහා ගිය රෙස්ටුරන්ට් එකක් වගේ සම්භාවනීය මට්ටමින් කරන කෙනෙක් කියලා. හොඳට සල්ලි බවභෝග තියෙන එක හරි හාමුදුරට. එච්චරද හාමුදුරනේ, තව වෙන මොන හරි පේනවද? මං කිව්වා දැන් ඉතින් විවාහයක් ගැන මොකක් දෙයක් කිව්වනේ, අදහසක් ඔක්කොම කියන්න එපා. හැබැයි ඉතින් මේ කෙනා කොච්චර සල්ලි තිබුණත් විවාහ කරගත්තොත් ඔන්න ඔය අපි කියපු ටික. මේක කුජසනි යෝගයේ බැලූ බැලමට තියෙන හතේ හරියටම තියෙනවා. මේ කුජසනි යෝගයේ කෙලින්ම මෙහෙම තියෙනක ඉතා බලවත් දරුණුයි. සත්තම වශයෙන් තියෙන ඊට වඩා
ටිකක් බලය අඩුයි. අර අපි කිව්වේ ශනිගෙන් කුජගෙන් මෙහෙමේ අංක කියලා, එහෙම තුන ඊටත් වඩා බලය අඩුයි. අර කෙලින් ඩිරෙක්ට් තියෙන මේක. එනිසා මම කියවා මේක විවාහ වෙලාද නැද්ද මන් දන්නේ. හැබැයි විවාහ කරගන්නවා නම්, විවාහ වෙන්න යනවා නම් අනිත් කේන්දරෙත් මේක තියෙනවා නම් හොඳයි. නැත්තම් මොන සල්ලි මොන රෙස්ටුරන්ට් තිබුණත් මේක ගන්න එක නම් මරණයක් ගෙදරට පෙට්ටිය නැතුව ගෙනා වගේ වෙන්න පුළුවන් කියලා මම එහෙම කට ඇරලා කිව්වා. හැබැයි මං කිව්වේ නැහැ විවාහ වෙන්න එපා කියලා. එතකොටම අර අම්මා අඬන්න ගත්තා මේ මේක ගෙනාපු. මං හෝ ඇයි අඬන්නේ? අනේ හාමුදුරනේ, එක හරිනේ, අපියෝ ගැලපෙව්වේ නැහැ මේ දෙන්නා යාළු වෙලා. අර යටස් සල්ලි තියෙනවා, මෙයාටස් සල්ලි තියෙනවා, අපිට නවත්තන්න බැරි වුණා, මුන් දෙන විවාහ වුණා. අවුරුදු එකහමාරයි හාමුදුරේ හිටියේ. මේ මාස කිය මේක දිනෙත් තියෙනවා, 2024 මම ලියාගත්තා. 24 මාර්තු 10 වෙනදා රජෙක් වගේ යාන වාහන විකුණගෙන හිටපු මහත්තයා එක පාරට මොකද්දෝ හාට් ඇටැකක් ඇවිල්ලා මරණයටපත් වුණා. එයි කේන්ද්‍රෙත් මම බැලුවා. එයි කේන්ද්‍රෙ තිබුණේ නැහැ මේ දරුණු යෝගයට මුහුණ දෙන්න. එවැනි දරුණු යෝගය. ඒකයි අපි නිතර කියන්නේ මේ එක සිද්ධිය පවනේ දරුෂ් මහත්තයෝ. මේ වගේ සිද්ධි ඕන තරම් තියෙනවා. ඇත්තටම විසෙන් විස නසන්න වගේ මේ යෝගයේ තිබුණොත්, කුජ්ජ ශනි යෝගයේ ශනි මංගල දෝෂයේ තිබුණොත් අනිවාර්යයෙන්ම එවැනි එකක් ගලපලා අනිත් කරුණුත් ගැලපෙනවා නම් ගලපා ගන්න එක හොඳයි. නැත්තම් ජීවිතෙන් වන්දිගවන්න වෙන බවට, මරණයෙන් ඉතා ඉක්මනින් ජීවිතය අවසන් කරන්න වෙන බවට මේක එක්තරා සලකුණ සංඥාවක් හැටියට තියාගන්න පුළුවන්. හැබැයි මෙහෙම තිබුණයි කියලා දැන් ඔන්න දැන් මේ ධනුෂ් ටීවී එක බලලා කවුරු හරි ආපෝ නෝන කියයි මහත්තයාට, ඔයාගේ කේ තියෙනවා මගේ කේ නෑ, ඒ කියන්නේ මට මැරෙන්නයි වෙන්නේ ඈ, එහෙම කියලා එහෙම කලබල වෙන්න එපා. මේක යම් කිසි අකුසල විපාකයක කාරණයක් වෙන්න පුළුවන්. අපි මුලින් මතක් කළා අකුසලය කුසලයෙන් මැඩපවත්වන්න පුළුවන් කියලා. අර විවාහ වෙනකොට ගලපන්නේ විසින් විස නසන්න. ඊට මෙහා අපි තුම සෙත් කවියත් ශාන්තියක්, බෝධි පූජාව ශාන්තියක්, කුසල් කර්ම කිරීම ශාන්තියක්, විවාහ කැඩලා බිඳිලා යන අයට ඒවා ගලපන්නාපු උදව් කිරීම ඒක පිනක් ශාන්තිය. එනිසා ඒ වගේ ශාන්ති කර්ම තියෙන නිසා මේක තිබුණා කියලා බය වෙන්න එපා කියලාත් කියට ඕන. ලග්න පලාපලයක් හෝ වේවා නැත්නම් ජ්‍යොතිෂ්‍යමය කරුණු හෝ වේවා අපිනුත් සමහරක් වෙලාවට අහනවා, අද දවසේ පලාපලයේ මේ ජ්‍යොතිර්වේදියා කිව්වොත් කියන්නේ එක්තරා ලග්න ටිකක්, සමහරක් වෙලාවට හවසට කියන ජ්‍යොතිර්වේදියා කියන්නේ තවත් ලග්න ටිකක්, හෙට දවසේ කිව්වොත් තවත් ලග්න ටිකක්, ග්‍රහමාරු ටික ගත්තොත් ජ්‍යොතිර්වේදීන් 10ක් 15ක් ගත්තොත් කියන ලග්න ටික විවිධාකාරයි. එකම විෂයක් එකම ජ්‍යොතිර් කියන විෂය තුල මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද කියලා අහනවා අපේ ආම්ඳුනේ. කොහොමද මේ පිළිබඳව අපි සමාජයේ දැනුවත් කරන්නේ? එතන ජ්‍යොතිර්වේදයේ දෝෂයක්ද නැත්නම් බලන කෙනාගේ වැරද්දක්ද? අපි හිතන්නකෝ අපිට තීන ලෙඩකට වෛද්‍යවරු 3 4 5 දෙනෙක් ළඟට යනවා, එකම පෙත්ත දෙන්නේ. එයාගේ ඥානයට අනුව, එයාගේ අත්දැකීමට අනුව, එයාගේ එක්ස්පීරියන්ස් එක අනුව එයා පෙත්ත නියම කරනවා, කරල් නියම කරනවා. අනිත් එක මං අහන්න කැමතියි ඔබතුමාගෙන්, අපි යනවා ගඟක් ළඟට. ගඟක් ළඟට ගිහිල්ලා අපි පොල්කට්ටක් අරගෙන වතුර ගන්නවා. තව එක්කෙනෙක් යනවා බාල්දියක් අරගෙන. දෙන්නා ගත්ත වතුර ප්‍රමාණය වෙනසක් තියෙනවනේ. පොල්කට්ටට ගත්ත එක්කෙනාට පොල්කට් පොඩි ප්‍රමාණයක්, බාල්දිය දාපු කෙනාට ඊට වඩා ප්‍රමාණයක්, බැරල් එකක් දැම්මනම් ඊට වඩාත් ගන්න පුළුවන්. අන්න ඒ වගේ ඔය කියන දේවල් වෙනස් වෙන්නේ ඔය අනුවයි. පොල්කට්ටක් වගේ වතුර ගත්ත කෙනා, ඒ කියන්නේ මේවා පිළිබඳ යාන්තම් අතපත ගාලා මූල ග්‍රන්ථයක් දැකලා නැහැ, ඍෂි පාඨයක් කියව ගන්න බෑ. අතන තිබුණා, මෙතන පත්‍ර කෑල්ලක තිබුණා, අතන කියන ඇහුණා, YouTube එකේවත් කියන ඇහුණා. ඔය මොකක් හරි බලලා එහෙන් මෙහෙන් කියන අය Tamanටත් අහවුරු නැති කාරණයක් ඔහේ කියලා දානවා මිසක. එතකොට ඒ උත්තර සමාන වෙන්නේ නැහැ. දැනුම් තේරුම් තේන කෙනෙක් අපිට ඊට වඩා පොල්කට්ට නෙමෙයි බාල්දියට වතුර ගත්ත කෙනා වගේ. එයා ගේ ප්‍රයෝජනේ වතුරෙන් ගන්න යාට කරන්න පුළුවන් දේ පොල් කට්ටින් ගත්ත කෙනාට වඩා වැඩිනේ, සමානනේ. අනේ වගේ මේ විෂය පිළිබඳව හදාරලා හදාරන්නේ නැතුව හදාරන්න බෑ කිව්වා වගේ යමක් හදාරා සොයා බලා පරීක්ෂා කොට
ඒ නිරීක්ෂණ නිගමන තුළින් යමක් කිව්වොත් ඒක අනිත්‍යයට වඩා වෙනස් වෙන්න පුළුවන්. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නේ. ඒ නිසා මේවෙන් වැඩ ගන්න අය තමන් දැනගන්න උන් තමන් යන්නේ කොතැනටද නේද? අපිට එළවලු පාරද්දරණුත් ගන්න පුළුවන්. කොරටුවෙන් කඩා ගන්නත් පුළුවන්. පොලෙන් ගන්නත් පුළුවන්. හොඳ සුපර් මාකට් එකකට ගිහිල්ලා AC අස්සේ දාලා පිරිසිදුව තියෙන එකත් ගන්න පුළුවන්. ගණනේ පොඩි වෙනසක් වෙන්න පුළුවන් නේ. ගණන් වෙනස්. හැබැයි එකම ක්වොලිටිය නෙමෙයි. ආන්නේ ඒ වගේ නිසා තමන් සේවය ලබා ගන්නේ විශ්වාසවන්ත තැනකින්ද? එහෙම නැත්නම් ඔහි අයාලේ යන අවිශ්වාසවන්ත තැනකින්ද කියලා තමන් තීරණය කරගන්න ඕනේ. හැබැයි හරි තැනකින් ගත්තොත් සේවය වරදින්නේ නැහැ කියලා කියන්න ඕනේ. එහෙමයි අපේ හැමෝම. දේශපාලනයේ තුල වුණත් ගත්තම සමහරක් වෙලාවට සමහර කාලවල නොඑක් නොඑක් කරුණු කාරණා ජ්‍යොතිෂ්‍යානුකූලව රටේ ලග්නයට අනුව එහෙමත් නැත්නම් මේ ග්‍රහමාරුවට අනුව කියලා නොඑක් නොඑක් කරුණු කාරණා එන්න පුළුවන් ඇවිල්ලා තියෙනවා. අපේ හැමෝම ඇත්තටම මේ ඉන්න කාලය තුලත් විවිධාකාර ග්‍රහමාරු වීම් ඇති විවිධාකාර ජ්‍යොතිෂ්‍ය කරුණු ඇති රටේ ඉදිරිය ගැන අපේ හැමෝම කිසියම් දෙයක් සඳහන් කරන්න තියෙනවාද අපේ හැමෝමනේ? මා මුලින්ම මතක් කළා විදිහට ධනුෂ් මහත්තයෝ, මේ ශාස්ත්‍රය මහා සාගරය වගේ. එතකොට රටේ කාරණා පිළිබඳව ඉදිරියේ ගැන කියන්නේ සියල්ල පිළිබඳව ඒක ලේසි පහසු වැඩක් නෙමේ. අද වැඩසටහන ඉවර කරන්නත් බෑ. ඒ නිසා නවුන් මේ අපි කතා කරපු කාරණයත් එක්ක ශනි මංගල දෝෂය කියන පුංචි කාරණය රටට මේ දවස්වල ගැලපුවා. විශේෂයෙන් දැන් උදාහරණයක් ඇටියට රට කියන්නේ දැන් මට පේන විදිහට මැතිවරණ කාලයක් වෙන මැතිවරණ සිටියමක් මේ හකුරණ කාලයක් නෙමෙයි. දැන් එක්කෝම මේ අතුරණ කාලයක් බවට පත් වෙගෙන යනවනේ. මැතිවරණ උණුසුම තියෙන කාලයක්. උණුසුම තියෙන කාලයක්. එතකොට එහෙම එකේදී ඉදිරිපත් වෙන අය හෝ උදව් කරන අය හෝ මන්ත්‍රීවරු වෙන්න පුළුවන්, ප්‍රාදේශීය සභාව වෙන්න පුළුවන්, පළාත් සභාව වෙන්න පුළුවන්, පාර්ලිමේන්තු වෙන්න පුළුවන්, ජනාධිපති වෙන්න. මේ මොහොකට උනා දේශපාලනයට ගෑවිච්ච අය මෙන්න මේ යෝගයේ තියෙනවා නම් දෙපැත්තක් ගැන හිතන්න ඕන. එහෙමයි. කුජ ශනි තීන අයට ඒක හොඳ විදිහට වැඩ ගන්න පුළුවන් මහා කැපවීමක් කරලා කියන කට්ට කාගෙන ගිහිල්ලා මතුවෙනවා කියලා සමහර අය කියන්නේ. කොළඹාවේ බයිසිකලෙන් දැන් යන්නේ ප්‍රාඩුවකින් කියලා නේ. ඒ මොනවා මොනවාරි කැපකිරීමක් කරගෙන හොඳට නිකම් පාංකඩ නොවි හොඳ පැත්තෙන් ගියොත් බලවත් වෙන්න පුළුවන්, හොඳ අතට වැඩ කරන්න පුළුවන් මේ කුජ ශනි වගේ යෝග. හැබැයි අනිත් පැත්තට හොර මැර වංචා පාතාල එව්වා මෙවත් එක ගියොත් ජීවිතේ වුණත් හානි වෙන්න පුළුවන්. එවැනි තමන් හොඳ වුණත් එවැනි ඇත්ත එක සම්බන්ධ ආශ්‍රය කළොත් ජීවිතයෙන් වන්දි ගෙවන්න පුළුවන් වෙන යෝගයක්. එතකොට අපි දැක්කා සහකරුහෝ සහකාරිය තුළ මේ යෝගෙට ගැලපෙන්න නැත්තම් අනිත් පැත්තෙන් ජීවිතේ යන්න පුළුවන් කියලා නේ. මරණය වෙන. ඒ වගේම දේශපාලනය කියන එක මහා මුතු දෙයක්. ඡන්දය කියන එකත් එහෙම දෙයක්. ඒ ගෑවිච්ච තැන්වල ඒ ක්‍රියාකාරී හැම කෙනෙක්ම බලන්න කුජසනි යෝගේ තියෙනවද කියලා. ඒකට සුභ දෘෂ්ටි සහිතව සුභ කාර්තරී වෙලා සුභ කිරණ සහිතය තිබ්බොත් ජීවිතය අලු ගසා දාලා තමන්ගේ ගමනේ නැගිටින්න පුළුවන්. හැබැයි බැරි වෙලාවත් මොකද කේන්ද්‍රයේ උප්පත්ති කේන්ද්‍රයේ මෙහෙම තිබුණාට ග්‍රහ ගෝචරය නිතරම වෙනස් වෙනවනේ. අර ග්‍රහ මාරුව මේ වුණා, මේක මෙතනට ගියා, අර කිරණ වෙනස් වුණා, කෝණේ වෙනස් වුණා කියනවනේ. ඒ වෙනස් වෙන කාලයේ නොසලකා ඉබ්බාගාති යන්නන් වාලේ අර පිස්සු වැටිලා දුහන්න වගේ දුහන්න ගියොත් වැඩි කාලා වුණත් මැරෙන්න පුළුවන්. තමන් හොඳ වුණත් එහෙම වෙන්න පුළුවන්. මට මතක් වෙනවා මේ වෙලාවේ ගාමිණී දිසානායක මැතිතුමාණන්ගේ මේ රටේ හරිනම් ජනාධිපති පුටුව පුරවන්න හිටපු කෙනෙක් හොඳ මොලයක් හොඳ ශක්තිය. මගේ මතකෙ හැටියට එතුමාගේ කේන්දරයේ කොටු 12 ගත්තොත් අටවෙනි කොටුව කියන්නේ මර්මස්ථානය. මේ අපි කතා කරන මම මේ යාන්තම් මතකෙට කියන්නේ මේ අපි කතා කරන කුජයි ශනි එකට හිටියා මර්මස්ථානය. වෙල්ඩි කාල වේදිකාවක මිය ගියා අනේ. ඉතින් බලන්න මේ වගේ දේවල් නිකන් ඍෂිවරු කියලා නැහැ. ඒ නිසා මේ යෝග තියෙනකොට එහෙමයි. ඒ නිසා මම මේ මතක් කළේ ඡන්ද උණුසුමක් තියෙන කාලයක් නිසා
බොහෝ අයට මෙන්න මේ වගේ යෝග තියෙනවනම් එක ප්‍රතිවාදී කට්ටිය කොහොමද, ඒ අයගේ ග්‍රහචාරය කොහොමද, තමන් ළඟ ඉන්න අය කවුද, සපෝට් කරන කට්ටිය කවුද, පස්සෙන් යන කට්ටිය කවුද, මේ අය ගැන යම් කිසි තක්ෂේරුවකින් තොරව ළඟට ගත්තත් ඈත් කළා, ළඟ හිටියත් ඉස්සරහ හිටියත් කටයුතු කළොත් තමන්ගේ ග්‍රහචාරයත් එක්ක අරග කොහොමද යා දෙන්නේ කියලා සොයා බලා කටයුතු කළ යුතුයි. එහෙම නැත්නම් මේ යෝගය වැඩි කල යෝගයක් වෙන්න පුළුවන්, මරණය කැඳාගෙන යෝගයක් වෙන්නත් පුළුවන්. ඒකම අනිත් පැත්තට සුභ පැත්තට යොදාගත්තොත් අල්ලු ගසා දාලා බාධක බිඳලා ජයපුටුවට නැග ගන්න පුළුවන් කියන යෝගයක් කියලා කියන්නත් ඕන. ඉතින් මේකත් බලගත් යෝගයක්. හොඳට හොඳයි, නරකට නරකයි. නිසා හොඳ කොතනද නරක කොතනද කියලා යනවා නම් කාට කාටත් හොඳයි කියලා තමයි කියන්න පුළුවන්. මෙතනදී තර අපේ හැමෝම සඳහන් කරා වගේ සුබ කිරණ තියෙනවා කිව්වා, සුබ ග්‍රහයන්ගේ පිහිටීම් මේ ආදී දේවල් හින්දා අපේ හැමෝම මෙතනත් යම් යම් ලග්න තියෙනවද අපේ හැමෝම, කියන්නේ මේ ලග්නෙට මේක පිහිටුවොත් මෙහෙමයි මෙහෙමයි කියලා, එහෙමද නැත්නම් කේන්දරේ අනුවමද, කේන්දරෙත් සමහරක් වෙලාවට Tamanටයි තියෙන ලග්නේ අනුව මේ දේ වෙනස් වෙන්න පුළුවන්ද අපේ හැමෝම? ඒකද මෙහෙමයි, ලග්නේ අනුව වෙනස් වෙනවා, ලග්නේ අනුව ගුණාගුණ වෙනස් වෙනවා. හැබැයි උත්පත්ති කේන්දරයක් සලකමින් ඒ තියෙන ග්‍රහචාරය, දැන් අපි දන්නවා බුදුදහමෙත් තියෙන අටලෝ දහමක් තියෙනවානේ, ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංසා, මෙතන මේවා තියෙනවා. අපි කන්දක් නැග්ගොත් පල්ලම. ඒ නිසා හැමදාම අපි ඉන්නේ ඉපදිච්ච තැන නෙමෙයි, ඉපදිච්ච මොහොතේ මූලික උත්පත්ති කේන්ද්‍රය තමයි අපේ කේන්ද්‍රය හැටියට පොතක් හරි මේ තලකොලේ හරි මොහොක හරි ඔය ලියන දිලා තියෙන්නේ. හැබැයි ඒක වෙනස් වෙනවා මොහොතින් මොහොත, ග්‍රහයෝ මාරු වෙනවා, ග්‍රහ ගෝචරයේ තියෙනවා. ඒ නිසා අපි යමක් කරන කාලේ ඒකනේ කියන්නේ, හා මේ කාලේ විවාහ වෙන්න එපා, තව මාස දෙකක් ගිහිලා කරන්නකො. මොකද ඒ කාලේ වෙනකොට අර ග්‍රහ ගෝචරෙන් අමුතු ලග්නයක් සහ මේ ග්‍රහ මණ්ඩලයක් හදලානේ. එහෙමයි. ඒ නිසා අපි යමක් කරන කාලේ අපිට සුබද අසුබද කියලා බලාගන්න ලග්නයත් වැදගත් වෙනවා තමයි. හැබැයි ඒ කාලේ ග්‍රහ ගෝචරේ විශේෂයෙන් සලකන්න ඕන. එනිසා මේ යන යුද්ධෙදී විශේෂයෙන් ඔය දැන් ඡන්ද ළඟයිනේ, ඒ ඡන්දවලදී කුමකින් කුමක් වෙයිද කියලා රටේ කේන්ද්‍රෙත් එක්ක වෙනම බලන්න අපි, ඒක වෙනම සාකච්ඡාවක් කරමු. රටේ කේන්ද්‍රය අපි කියන්නේ කුම්භ ලග්නේ කියලානේ, ඒකත් ඉතින් මන්නන් ටිකස් එක සහිතයි. කෙසේ වෙතත් ඒක පොදු පිළිගැනීම හැටියට ඒක මුල් කරලා අපි පස්සේ බලමු රටට මොකද වෙන්නේ මේ ග්‍රහචාරයත් එක්ක කියලා. අපේ ආමතුරු එහෙම බලාපොරොත්තුවක් දුන්න හින්දා ඔන්න සෝදානම් මෙහෙමනම් එවැනි වැඩසටහනකුත් මුණගැහෙන්න. මොකද මේ දවස්වල අර දේශපාලන උණුසුම, මැතිවරණ උණුසුම, මැතිවරණ වර්ෂයක්. ඉතින් මේ හින්දා ඒ වගේ කරුණු කාරණා පිළිබඳව අපි දන්න ඔබ දැනුවත් වෙනවා කියලා. හැබැයි නිවැරදි ජ්‍යොතිෂානුකූලව සහ මේ දහමත් එක්ක හරි විදිහට ගලපලා කොහොමද මේ පිළිබඳව තොරතුරු ලබා දෙන්නේ කියලා අපි ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එවැනි වැඩසටහනකින් මුණගැහිලා කතා බහ කරන බලාපොරොත්තුෙන් අදට අපිට සමුගන්න අවසරයි අපේ හාමුදුරනේ. ධනුෂ් ලෝක SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන්වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතුවේ. එම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුවේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ් ලෝක SL YouTube නාලිකාව වගකීම නොලැබේ.